අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පොස්කම සාලාවරෝහලින් පැන ගිය කොවිඩ් ආසාදිතයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයෙන් සොයාගනි දුරගමන් සේවා බස් රථයකින් ආසාදිතයා කොළඹට පැමිණ ඇති බවට තහවුරු වෙයි පලාගිය ආසාදිතයාගේ CCTV දර්ශන ඇඳිරි නීතිය පිළිබඳ අවසන් තීරණය පවතින තත්ත්වයේ සමාලෝචනය කිරීමෙන් පසුව යුද හමුදාපති අවධාරණය කරයි කොවිඩ් පාර්ලිමේන්තුවට විවාදයේ උණුසුම් වරදාන වරප්‍රසාද වලට ගියා වෙන්නත් පුළුවන් 20ට සහය දුන් ඩයනාට විනය පරීක්ෂණ මධ්‍යම බණ්ඩාර කියයි වේලු කුමාර්ගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවයි මනෝ මුහුණු පොතට කියයි හිටපු ජනපති මෛත්‍රී 20ට ඡන්දය නොදුන් හේතුව දයාසිරි සහ අමරවීර හෙලි කරයි 20න් රට ජනතාව දිනුම් රජය කියයි 20ට පක්ෂව දුන් ඡන්දයේ වටිනාකම රුපියල් 20ද අද ඉන්සයිඩ් ද පාර්ලිමේන්තුලින් මාකඳුරේ මදුෂ්ට යුක්තිය ඉල්ලා මානව හිමිකම් කොමිසමට පැමිණිලා තම ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නයි ඉල්ලා පොඩි ලැසිගෙන් අව්‍යාජනාධිකරණයට පෙත්සමක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කොවිඩ් වෛරසය ආසාදින වී කොස්කම සාලාවරෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි ආසාදිත පුද්ගලයෙකු අද අලියම එම රෝහලෙන් පලා ගොස් තිබුණා අනතුරු ඔහු බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ සිටියේදී සුවා ගැනීමටයි ආරක්ෂක අංශ සමත්ව තිබෙන්නේ මේ අතර කොවිඩ් වෛරසය ආසාදින වී ඊයේ දින ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ අවසන් කටයුතුද අද දින සිදු වුණා මේ අතර දිවයිනපුරා ඇඳිරි නීතිය පැනවීමේ කිසිදු සූදානමක් නොමැති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ 14 වන මරණය ඊයේ පස්වරුවේ වාර්තා වුණා. එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 57 කාන්තාවක්. ඒ අනුව ඇගේ අවසන් කටයුතු අද පස්වරුවේ කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතිවලට අනුකූලවයි. කොවිඩ්-19 වෛරසය ආසාදින වූ රෝගියෙකු අද අලුයම එකට පමණ ඔහු ප්‍රතිකාර ලැබමින් සිටි කොස්කම සාලාවරෝහලෙන් පලා ගොස් තිබුණා. ඔහු වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්. අනතුරුව අදාළ ආසාදිත පුද්ගලයා සොයා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කළ අතර අද පස්වරු එක පමණ වන විට ඔහු බොරැල්ල ප්‍රදේශයේ සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක රැඳී සිටියේදී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මෙම ආසාදිත පුද්ගලයා කොස්කම සාලාවරෝහලෙන් පැන ගිය අයුරු ආරක්ෂිත කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා.
කොස්ගම නගරයේ දෙසට පැමිණ දුරගමන් බස් රථයකින් මොහු ඔරුගොඩපත් ප්‍රදේශයට පැමිණ ඇති අතර ඉන්නතුරුව ඔරුගොඩපත්යේ සිට පාපෙදියකින් බොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණය වෙත ගමන් කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ. කොස්ගම හොස්පිටල් එකකින් පැනලා කොරෝනා පොසිටිව් වෙලා ඉන්න patient කෙනෙක්ව අල්ලලා සහස්පුර නිවාස සංකීර්ණය හැංගිලා ඉඳලා එයාව 19.90 ගිලනතු වේවා මගේ බොරැල්ල පොලිසියත් එක්ක එකතු වෙලා අපි යවලා තියෙනවා දැනට අවශ්‍ය කටයුතු වලට. ඔපෑ කීයක් ඉඳලා ඉඳලා මෙතන? පෑ 6-7ක් ඉඳලා තියෙනවා. ආශ්‍රිතව ඉන්නේ ලිෆ්ට් එකේ ඔපරේටරුයි ඒ ගෙදර කට්ටිය විතරයි. මේ ගියපු ගෙදර. වෙන කවුරුවත් ආශ්‍රිතව මෙතනට මේ පහස්පුරේට ආවට පස්සේ කිව්වේ හම්බෙලා නැහැ. මේට ඇවිල්ලා තියෙන්නේ එක්සයි කලේ. මේ අතර බේරුවල දීවර වරායේ වෙළඳුන් 20 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ 100ක් අතුරින් බවයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහබහු මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ඔවුන් බේරුවල අලුත්ගම මක්ගොණ රත්ගම පානතුර හා මතුගම යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒ අනුව බේරුවල දීවර වරාය අද සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට කලමනාකාරීත්වයේ තීරණය කර තිබෙනවා. බේරුවල දික්වැල්ල වගේ විශාල වරායන් වල මත්ස්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන අයලුන් යම් කිසි ආකාරයක මේ ප්‍රදේශවලත් අවධානමක් තිබෙනවා. විශේෂයෙන්ම බේරුවල ඉතින් ඒකින්ද අපි මේ අවස්ථාව ඉල්ලා සිටින්නේ ඔබ එරව ප්‍රදේශයෙන් ආපු ලොරි විශාල ප්‍රමාණයක් තිබෙන හින්දා බේරුවල නැත්තම් දික්වැල්ල මෙවැනි ප්‍රදේශවල මත්ස්‍ය ව්‍යාපාරය හා සම්බන්ධ වෙච්ච අයලුන් ඉන්නවා නම් මේ සැමදිව සැලකිලිමත්ව කටයුතු කරන්න. එසේ හෝ අද උදෑසන වන විට ලැබී ඇති වාර්තාවලට අනුව අලුත්ින් ප්‍රදේශ නිරෝධායන නැදිරි නීතියට යටත් කිරීමට බලාපොරොත්තුවක් නැහැ. නමුත් අද අතිගරු ජනාධිපතිතුමා අපගේ කොවිඩ් මර්ධන කණ්ඩායමත් එක්ක හමු වෙලා කරන විශ්ලේෂණ වලින් පසුව යම්කිසි ප්‍රදේශයක් මේ ආකාරයෙන් හුදෙකලාවකට හෝ නිරෝධායන නැදිරි නීතිය යොදවීමට අවශ්‍යතාවයක් පැනනගුණොත් පමණක් මේ ආකාරයෙන් නිරෝධායන නැදිරි නීතිය පැනවීමට කටයුතු කරන ලබනවා. ඒ වගේම මේක විශ්ලේෂණය කරන බැවින් යම්කිසි ප්‍රදේශයක් තවදුරටත් නිරෝධායන නැදිරි නීතිය පවත්වාගෙන යා යුතු නැහැ කියලා හිතන ප්‍රදේශයක් තිබෙනවා නම් ඉදිරි කාලෙදී මේ ප්‍රදේශ මිනිවත් කිරීමටත් කටයුතු කරන ලබනවා. පැලියකුඩ මත්සේ වෙළඳ සංකීර්ණෙන් මාළු බිලදීගත් හෝමාගම පොදු වෙළඳ සංකීර්ණේ වෙළෙන්දෙකුඩද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු වෙළඳාම් කටයුතු සිදු කළ හෝමාගම පොදු වෙළඳ සංකීර්ණේ වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. එසේම හෝමාගම උපතපල් කාර්යාලයේද වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හෝමා පරිසභාවේ පොදු වෙළඳවලේ මාළු සැලේ හිමිකරු ඊයේ දවසේ COVID ආසාදිතී බව හඳුනාගත්ත PCR පරීක්ෂණේ ඊට පස්සේ අපි එකුත්ගල මේවන රෝහල් ගත කළා තියෙනවා. මේ වෙළඳසැලේ වැඩ කරන සේවකයෝ 17ක් පමණ අපි ඔවුන්ගේ පවුලේ සිල් දෙනා මේ වෙනකොට නිරෝධායන ක්‍රමෙන් ඉන්නවා. ඊට අමතරව මේ පොදු වෙළඳවලේ තව මස් කඩ, එළවලු කඩ, පොල් තෙල් කඩ, බිත්තර කඩ වැනි කඩ කීපයක් තියෙනවා. මේ කඩවල පුද්ගලයන් සහ මේ පුද්ගලයා අතර නිතර ගනුදෙනු සිදු වෙලා තියෙන නිසා අපි තාවකාලිකව ප්‍රදේශ සභාව සමග එකතු වෙලා පොදු වෙළඳවලේ ඉතිරි වෙළඳසැලවල් මේ වෙනකොට වසා දාලා තියෙනවා. පෑලියකුඩ මත්සේ වෙළඳ සංකීර්ණෙන් මාරු ලබාගත් රත්නපුර ප්‍රදේශයේ වෙළෙන්දෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරුවීමත් සමග රත්නපුර පොදු වෙළඳ සංකීර්ණයේ වසා දැමීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. මෙම ආසාදිත පුද්ගලයා රත්නපුර මුවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ඇසුරු කළ පවුල් 100කට අයත් පුද්ගලයින් නිරෝධායන කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. හැටන් නගරයේ පිහිටි සියලුම මත්ස්‍ය වෙළඳසැල් අද දින වසා දැමීමට හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා හැටන් පොලිසිය නිලධාරීන් කටයුතු කළා. පෑලියකුඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගත් පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් පිටසකගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ඒ බියගම ක්‍රීඩාංගණයේදී අහුංගල්ල ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පසුගියදා එම ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයකට කොළඹ නැව් තටාකාංගනයේ සේවයෙන් නියුතු පුද්ගලයෙකු සහභාගී වී ඇති අතර ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව මෙම පිටසගේ සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුවයි ඔවුන් ආසාදිතයින් ලෙස තහවුරු වී ඇත්තේ. මේ අතර ගාල්ල තැපැල් කාර්යාලයට පසුගියදා පැමිණි පුද්ගලයෙකුද COVID-19 වෛරස් ආසාදිතයෙකු ලෙස ඊයේ දින තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ගාල්ල තැපැල් කාර්යාලය මහජනතාව වෙනුවෙන් සේවා කටයුතු සිදු කිරීම නවතා දැමීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙන්නේ. දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස පැහැදිලි කළා.
යම් කාර්යයක් සඳහා ඇදිරිනීති බලපත්‍ර අවශ්‍ය නම් ඒ ඇදිරිනීති බලපත්‍ර ලබා ගැනීමට අදාළ පොලිස් ස්ථාන වෙත යන්න ඕනේ ඒ තොරතුරු ලබා ගැනීමට අපි නිලධාරීන් 4 දෙනෙක් පත් කරලා තියෙනවා කැලණිය පෑලියගොඩ කිරිබත්ගොඩ කඩවත වත්තල රාගම ජායල මේ ප්‍රදේශවල යම් කටයුත්තක් සම්බන්ධයෙන් 0.71859.16.5 ඒ වගේම ගම්පහ ප්‍රදේශයේ ගම්පහ වැලිවේරිය වේයන්ගොඩ නිට්ටඹුව මිනුවන්ගොඩ මේ ප්‍රදේශවල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් 0.71859.16.10 මීගමුව සීදුව කටුනායක දිවුලපිටිය මේ ප්‍රදේශ ආශ්‍රිත යම් ප්‍රශ්න रोग विद्या विशेषज्ञ वैद्य सुदत् समरवीर महता मेलेसा පොළ ආශ්‍රිතව මේ ඇතිවෙච්ච ද්විතීක පොකුර ඉතාමත්ම විශාලයි ඒ වගේම කටපුරාම විහිදෙන එක. ඉතින් මේ තත්ත්වයට ජනතාවගේ විවිධ කණ්ඩායම්වල යම් කිසි දෙයක කුතුහලයක් තියෙනවා මේ රෝග තත්ත්වය මේ පෙන්වන්නේ සමාජගත වීමද කියලා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජගත වීම නැත්තම් මේ රෝග ව්‍යාප්තිය පිළිබඳව තියෙන අර්ථ දැක්වීම අනුව තවදුරටත් අපිට මේ වාර්තා වෙන්නේ විශාල පොකුරක් පමණයි. ඒ පොකුර රට පුරා විහිදී ගොස් තියෙනවා. සමහර අවස්ථාවලදී ඒ පොකුර තුලින් බිහිවෙන ද්විතීක පොකුර අපි දකින්න ලැබෙනවා කුඩා ප්‍රමාණයක්. නමුත් මේ තවමත් අපි තියෙන සිටින්නේ පොකුරුස් තත්ත්වය කියන එක පැහැදිලි කරන්න අවශ්‍යයි. कोविड-19 वायरस රටතුල ව්‍යාප්තව ඇති වකවානුවක් තුළ පාර්ලිමේන්තුව තුළද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු යුතු බවට පවසමින් විපක්ෂීය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියා. ඒ අනුව අද දිනේ පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදය කොවිඩ්-19 වෛරසයේ අභියෝග සහ ව්‍යාප්තිය පිළිබඳව වෙන්නුණා. ලකිත ප්‍රමාණකින් බිඳවට්ටවා තිබුණා. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන නිරෝධායන ප්‍රතිපත්ති උල්ලංඝනය කර බව පෙන්눔 කරනවා. මේකේම ආයතන තුල පැතිරෙන තෙක් මේ අවශ්‍ය වෙන ලෙඩ රෝග ලක්ෂණ සියල්ල පෙන්눔 කරනවා. ඒ වෛද්‍ය නිලධාරියා පෙනඩෝල් දෙකක් දෙනවා. තමන්ගේ ටාගට් ඉලක්ක කරගෙන මේ මිනිස් සම්පත මේ විදිහට හැසිරීම සාධාරණද? ඒ නිසා මා හිතනවා පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕන. රටක් හැටියට අපේ සූදානම මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ ජීවත් වීම නම් ඒක අපි ඒ බරෙන් ඉදිරිපත් කරමින් ඊට අවශ්‍ය වෙන සමාජ අවධානය, දේශපාලන ව්‍යාපාරවල අවධානයත් යොමු කරමින් එක මෙහෙයුමක් ඕන. එහෙම නැතුව බය වෙන්න එපා. මැතිවරණයට ඉස්සෙල්ලා බොහොම සංවේදී. දැන් පොකුරු ව්‍යාප්තිය තුලින් මේ ප්‍රශ්නය අනු පොකුරු වලට පත් වෙලා මේ පොකුරු ව්‍යාප්තියේ සමාජ ව්‍යාප්තියේ මූලාශ්‍ර සෙවීමේ අපහසුතාවයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. මේ බෙහෙත් වර්ගවල නම් කියලා මේ උත්තරීතර සභාවේ විහිළු තහළු කරන අතරතුර නමුත් ඒ බෙහෙතම එනමුම් කරනවා කොවිඩ් රෝගින්ගේ ප්‍රතිකාරය සඳහා. මට කියන්න ගරු ඇමතිතුමිය ස්ථිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඉන්නවා නෑනේ සමාජ ව්‍යාප්තියක් තියෙනවා 1930 ඉඳලා ක්ලෝරොක්වින් ඕඩර් කරනවා මැලේරියාවට ලංකාවේ කොරෝනා අර්බුදයේදී අපි ආඩම්බර වෙනවා අපි සතුටු වෙනවා මේ වැඩසටහන සම්පූර්ණයෙන් ඉතාම ඉහළින් කළමනාකරණය කරා ඒ නිසා තමයි ලෙඩ අඩු ඒ නිසා තමයි සංකූලතා අඩු ඒ නිසා තමයි මරණ අඩු බටහිර වේදකම ඒ වගේම ආයුර්වේදයේ ඒ වගේම හෙළ වේදකම කියන මේ තුනේම සංයෝජනය මගින් රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදුණා ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා වාෂ්ප ඇල්ලීමේ ඉතාම ගුණදායකයි කියලා ඉවරලා මේ වෙනකොට පෙන්ලා ගිහිල්ලා තියෙනවා හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් කියන ඖෂධය අද රජයේ රෝහල්වල ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ රූමටොයිඩ් ආතරයිටිස් කියන ආතරයිටිස් රෝගයට ලබා දීම සඳහා විපක්ෂයේ මේ අවස්ථාවේදී උත්සාහ දරන්නේ මේකෙන් යම් සතුටක් ලබන්නේ මේ තියෙන PCR ටෙස්ටිං එකට යනවා අඩු ගන්න පැය 8ක්වත් වාර්තාව දෙන්න පෞගි දවස්වල දවස් 3කට ගියා මොකද එන ප්‍රමාණය වැඩි හින්දා අද තියෙනවා අලුත් මේක RNA ටෙස්ටින් එක ඒකට යන්නේ විනාඩි 70යි දැන් මේකේ මිල ගත්තත් විශාල පරතරයක් නැහැ මම කියනවා අපේ නිවාඩ් කබ්‍රාල් මැතිතුමාට මේකට මුදල් වෙන් කළ දෙන සෞඛ්‍ය අමාත්‍යාමයට මේ අලුත් රොබොටික් PCR ටෙස්ටින් එක ලංකාවෙම ව්‍යාප්ත කරන්න කරන්නේ විනාඩි 2යි සුවසරි ගිලන් රතේ ගේන වෙලාවේ ගියම කිව්වේ මොකද ගල් ගහන්නේ කිව්වා ඔක ඉන්දියන් අය ඒ සුවසරියට ගෙනල්ලා වර්තමාන කාලේ හිටියේ නැත්නම් මොකද එහෙම තමයි කරන්න ගියේ එහෙම තමයි කරන්න ගියේ අපි කෑ ගහලා තමයි ලංකාවේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගත්තේ නැත්තම් කොහෙද නැත්තම් ඉන්දියන් කාර්ය මෙහෙ රෝ එක ඇවිල්ලා මෙහෙ කරන්නේ නැව වැඩේ මගේ දැනුම හැටියට මම මේ ජීවර ශ්‍රේෂ්ඨය දන්න හැටියට මේ ජීවර ශ්‍රේෂ්ඨය හරහා තමයි මේ ලංකාවට මේ කොරෝනා වසංගතය යන්නේ වරාවල් දින දෙකකට නතර කරන් ලොක්ඩවුන් කරා මුල් ලංකාවට මේ දේ හරියට ක්‍රියාත්මක නොකරොත් අනිවාර්යයෙන් මේ සංගතේ නතර කරන්න බැරි වෙනවා කොරෝනා වලට බෙහෙතක් හොයනවා ඔයා ගනි හැබැයි කොරෝනා වලට බෙහෙතක් හොයාගත්තත් දේශපාලන වෛරයට ක්‍රෝධයට ඉරිසියාවට කුහකකට බෙහෙතක් හොයාගන්න හම්බ වෙන්නේ
වෙන්නේ නැහැ. ජීවිතයකට හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ වෙලාවට විපක්ෂයක් ආණ්ඩුවක් බෙදෙන්න ඕනේ නැහැ. එකට ඉන්න ඕනේ. එකට ඉඳගෙන තමයි මේකට මූණ දෙන්න ඕනේ. රජයක් හැට මේ අපිට මේ ජය ගන්න පුළුවන් අපි ඒක කරනවා. බොහෝ දිනේ හිතුවේ මේ තත්ත්වය උග්‍ර වුණා නම් රටේ ආර්ථිකය පාලනය කරගන්න බැරි වෙයි. රුපියල 250ට යාවි. අපේ රට කඩා වැටේවි. ණය ගෙවා ගන්න බැරි වෙයි. කොරෝනා අවසන් කරා කියන ලෝකේ දෙවෙනි රට හැටියට සම්මාන ලබා දීලා රටට කරපු විපැත්තියේ තුන්වෙනි රැල්ල තමයි මේ භුක්ති විඳින්නේ. මේ ගමේ මිනිස්සුන්ට ආද පැන්ඩෝල් පෙත්ත ගන්න සල්ලි නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්නවා Tamanda රැයට ගමන් යන්න ටෝච් එකක් ඉල්ලනවා මම අත්‍යවශ්‍ය ලේකම්ට ලියුමක් ගහලා. අපෙන් අහගන්න එපා ඔයාලගේ ඇමතිවරු කරන දේවල්. ඔයාට මොකක්ද ඕනේ? ඔයාට කුඩයක්ද ඕනේ? ටෝච් එකක්ද ඕනේ? කාර්ය සාධන බලකාය මාස 3ක් රැස් නොවේ. ඡන්දෙන් පස්සේ එයාලගේ ජයග්‍රහණය භුක්ති විඳේ. කල විපාක තුන්වෙනි වර මේ රට ගිලගනමින් පවතිනවා. සාධාරණ විසඳුමක් නැහැ. තෙනින් තන ලොක්ඩවුන් කරමින් මේ ව්‍යාප්තිය දීර්ඝ කරනව ඇරෙන වෙන විසඳුමක් නැහැ. තමන් වග කියන්න ඕන තමන්ගේ සෞඛ්‍යයට. තමන් බලා ගන්න ඕන තමන්ව. ඒ වගේ තත්ත්වයක තියෙද්දි මේක දේශපාලනී කරලා පැත්ත බෙදලා ගහගෙන මරාගෙන මේකට හරියන්නේ නැහැ. මේක නෙමෙයි විසඳුම මේකට. මම හිතනවා පක්ෂ විපක්ෂයක් හැටියට රටක් හැටියට අපි එකතු වෙලා මේකට මූණ දෙන්න ඕනේ. මේ මුස්ලිම් අයගේ මරණ වුණාම ඒකවත් දැන්වත් භූමි දානය කරන්න ඉඩ දෙන්න කියලා මම සෞඛ්‍ය ඇමතුමියගෙන් ඉල්ලනවා. මොකද මේක විශේෂයෙන්ම දමුණාසලා ගත්ත දේශපාලන තීන්දුව. අපේ රටේ තරම් ලෝකේ කොහෙවත් නිරෝධායන කඳවුරු කියන එක කරන්නේ නැහැ. වෙන කොයි රටේද රෝගියෙක් හම්බ වුණාම ඒ රෝගියාගේ ආශ්‍රිතයින් නොයෙකුත් තාක්ෂණ ක්‍රම වලින් අපි හොයාගන්නවා. අපි ඉක්මනින් මේ අය අයින් කරනවා. ෂණිකයින් අපි පුළුවන් වේගෙන් ඒ රෝගියාගේ ආශ්‍රිතයින් සමාජයෙන් අයින් කරලා ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලට දානවා. දැන් සෙන්ටර්ස් 85ක් තියෙනවා. ලෝකේ අනික් රටවල ලෙඩ වුණාම මොකද්ද කියන්නේ? ලෙඩ වුණාම කියනවා ගෙවල් වලට වෙලායි. අමාරුවක් වුණොත් දැනුම් දෙන්න. අපි සියලු රෝගීන් රෝහල් ගත කරනවා. ඉතින් ලෝකයේ මේ වගේ කටයුතු කරන රටක් මම හිතන්නේ ලෝකයේ කිසිම රටක නැහැ. රෝගිය මර්ධනය කරන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුවක් විදිහට අපි අරගෙන තියෙනවා. අපි කිසිම අවස්ථාවක PCR පරීක්ෂණ කරන්න බඩු නැහැ. අපි PCR පරීක්ෂණ 420,000ක් මේ වෙනකොට කරලා තියෙනවා. පහසුකම් මතින් වගේම ප්‍රතිඵල අතිනුත් ලංකාව ලෝකයේ අනික් රටවල් වලට වඩා ඉහළ ස්ථානයක් අත්කර ගන්නවායි කියන එක මතක් කරමින් සහයෝගය ලබා දුන්න ඔබ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 609 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. කොවිඩ් 19 වෛරසයේ වැළඳුණු රෝගීන් 609 දෙනෙකු මේ මොහොත වන විට අද දවසේ වාර්තා වී ඇති බවට සෞඛ්‍ය අංශ සනාථ කරනවා. එලෙස හමු වූ රෝගීන් 609 දෙනාගෙන් 496 දෙනාගෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් රෝගීන් 496ක්, එවැගේම ගාල්ලෙන් රෝගීන් 5 දෙනෙක්, බේරුවල වරායාසිතෝ 20 දෙනෙක්, එවැගේම නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන් 48 දෙනෙක් ලෙස වාර්තා වෙනවා. යලිත් එම පුවත ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්. මේ මොහොත වන විට අද දිනෙන් කොවිඩ් 19 වෛරසය වැළඳුණු රෝගීන් 609ක් වාර්තා වී තිබෙනවා. එහිදී විශේෂයෙන්ම මාළු වෙළඳ සංකීර්ණ ආශ්‍රිතව රෝගීන් වැඩි පිරිසක් වාර්තා වෙනවා. පෑලියගොඩ වෙළඳ සංකීර්ණයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 496ක් ලෙස සදහන් වෙනවා. ගාල්ල දීවර වරායෙන් රෝගීන් 5 දෙනෙක් සහ බේරුවල දීවර වරායෙන් රෝගීන් 20 දෙනෙකු ලෙසයි රෝගීන් මේ මොහොත වන විට වාර්තා වී තිබෙන්නේ. ඒ වගේම නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලින් 48 දෙනෙකුටත් වෛරසය ආසාදින වී ඇති බවට සෞඛ්‍ය අංශ මේ වන විට සනාථ කර තිබෙනවා. විසිවන ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ දින තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වුණා. පනත් කෙටුම්පත දෙවන වර සහ තෙවන වර කියන මේ අවස්ථා දෙකේදීම තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වීම විශේෂත්වයක්. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම් කටයුතු විද්‍යුත් ක්‍රමය යටතේ ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ඒ අනුව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සංශෝධන සහිතව තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වුණා. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 65ක් පමණයි. මුළු පැමිණීම 213යි, පක්ෂව 156යි, විරුද්ධව 65යි.
මෙහිදී පනත් කෙටුම් පත්‍ර පක්ෂව ආණ්ඩු පක්ෂයට අමතරව සමගි ජන බලවේගයේ නියෝජනය කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත්‍රට පක්ෂව ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් අද දින මෙලෙස අදහස් පළ කළා. ඊයේ මම විපක්ෂයේ මන්ත්‍රීතුමියක් හැටියට මම ගත්ත තීරණයක් ඇන්ටෝනියෝ රෝමේ සීසර්ව මරපු වෙලාවේ එදා ඇන්ටෝනියෝ ඒ පිහිය ගෙනල්ලා අපි කිව්වා මුල් රටේ රෝමේ ජනතාවට මම සීසව මැරුවා. නමුත් ඇන්ටෝනියෝ කියන්නේ සීස ළඟ හිටපු තමන්ගේ ආදරය කරපු හොඳම ළඟම හිටපු මිතුරා. එතකොට මුළු රෝමයේම කෑ ගැහුවා උඹ තමයි ළඟම හිටියේ ඇයි සීසව මැරුවේ කියලා. ඇන්ටෝනියෝ දුන්න උත්තරය තමයි මම සීසට ආදරෙයි. නමුත් මම රෝමයට ඊටත් වැඩි ආදරෙයි. අන්න එතනදී මම මගේ රටට ආදරෙයි. 69 ලක්ෂයක් එතුමාට ඡන්දය දීලා මේ රටේ ජනාධිපතිය හැටියට පත් කරලා එතුමාව මොකද කරලා තියෙන්නේ? අද්දක බැඳලා ගඟට විසිකල්ලා කියනවා පීනන්න කියලා. එතකොට අපි ඔක්කොමල්ලම බලාගෙන ඉන්නවා එතුමා පීනයිද කියලා. එතුමාට පීනන්න බෑ, එතුමා ගිලෙනවා. ඊට පස්සේ අපි ගිලෙනවා, ආ අන්න ගිලෙනවා. අපිට පඹයක් එපා රටක ජනාධිපති හැටියට. මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මුකුත් කරන්න බෑ. එතුමා අස්සෙක් හැටියට කොටලුව ගොඩක් එක්ක ඉඳ වෙලා තියෙන්නේ. දෙමළ ප්‍රගතිශීලී සන්දානීය පියවරගත් බව එම පක්ෂයේ නායක මනෝ ගණේෂන් මහතා මෙලෙස සිය Facebook ගිණුමේ සටහනක් පළ කර තිබුණා. එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හැර එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් සියලු දෙනා පනත් කෙටුම් පත්‍ර පක්ෂව ඡන්දය භාවිතා කළා. ඒ නසීර් අහමඩ්, ෆයිසල් කාසිම්, HMM හරිස් සහ MS තෞෆික් යන මන්ත්‍රීවරුන්. මීට අමතරව රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වයේ දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජනය කරන ඉෂාක් රහුමාන්, මනු ගණේෂන් මහතා නායකත්වයේ දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද් කුමාර් සාමි සහ මුස්ලිම් ජාතික සංවිධානයේ නියෝජනය කරන අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන් පනත් කෙටුම් පත්‍ර පක්ෂව ඡන්දය භාවිතා කරනු ලැබුවා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ රැඳී සිට නොමැති අතර පනත් කෙටුම් පත්‍ර දැඩි ලෙස විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා කෙටුම් පත්‍ර පක්ෂව ඡන්දය භාවිත කළා. ඡන්ද විමසීමේ අනතුරුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 20 සංශෝධනය එය සම්මත කරගත්තා. පිට පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මේ රටේ පාර්ලිමේන්තුවට එන්න පුළුවන්, ඇමතිවරු බවට පත් වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්, ජනාධිපති වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් අපි බලාපොරොත්තු වූ ජයග්‍රහණ ලැබුවා. සම්මතිය සම්බන්ධයෙන් කොහොමද අදහස? ඔබතුමාලගේ අදහස පොඩ්ඩක් කියලා යන පක්ෂ අදහස. සර් පොඩ්ඩක් ප්ලීස් සර් සර් ප්ලීස් කමෙන්ට් සර් සර්. මයිතන අපි ගෙනාපු විශ්ස නෙමෙයි අවසානයේ විපක්ෂයට සටන් පාඩ නැති වෙච්ච විවස්සා සංශෝධනයක් තමයි සම්මත වුනේ. මුදලට ගිය කට්ටිය කවුද කියලා හෙළි වුණා. වඳකොත්තු, පාස්කු නාට්‍ය, ඒ වගේම සහරහන්ලා ඒ කට්ටිය ඔක්කොම දැන් අරපැත්තට ගිහින් දැන් අපි 69 ලක්ෂයෙන් අහනවා. දැන් සනීපද කිලිවරලා සහරාන්ලව හැදපු අපේ කතෝලික ජනතාව බෝම්බ ගහුවා කිව්වා මේ චෝදනාවට ලක් වෙච්ච අයව අද ආණ්ඩුවට අරගෙන තියෙනවා. දැන් මේගොල්ලෝ දේශප්‍රේමී වෙලාද? මේ ආණ්ඩුවට සහයෝගය ලබා දෙනකොට මේ චෝදනාවලින් නිදහස් වෙලාද? මේ රටේ ඩීල් දේශපාලනේ තියෙන්නේ. සමග ජන බලවේගයේ අයිතිකාරයත් අයිතිකාරී කාරිත් ඡන්දය හම්බුණා නේ? අය අරවින්ද කුම. ඒ කියන්නේ මුදලටද? මම හිතන්නේ මේගොල්ලෝ මුදල් නොදී ඉන්නේ. ඇදිනේ. ඒ කියන්නේ මුදල් දීලා කට්ටියක් ගත්තද? ඒ කියන්නේ මේ මුදල් දෙන්න බැරි වෙන්නේ නැති UNP එකට. ඒ කියන්නේ මුදල් දීලා ගතපු කට්ටියකුත් හිටියද? ඔව් මම හිතන්නේ මුදල් දෙන්න බැරි වෙන්නේ නැති UNP එකට. ඒ නිසා ඡන්දය අපිට දුන්නා. අපේ පැත්තෙන් මුස්ලිම් මන්ත්‍රීවරු 6 දෙනෙක් දෙමළ මන්ත්‍රීවරයෙක් සහ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරියක් ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ අපිත් එක්ක ගිය 8 දෙනාත් එක්ක බලපුවාම 156යි. හැබැයි ඒ 8 දෙනා නැත්තම් 148යි. ඒ කියන්නේ අපේ මන්ත්‍රීවරු ටික ඒ පැත්තට ගියේ නැත්තම් ඔවුන්ට 3/2ක් නැහැ. 148ක් අපිට හිටියා කොහොමත්ම අපිට දෙමළ මන්ත්‍රීවරයෙකුත් අනිත් මුස්ලිම් මන්ත්‍රීවරු කීප දෙනෙකුත් අපිට ඡන්දෙ දුන්නා. දැන් ওই ජාතිවාදයට ආගම්වාදයට අවරවන්න එපා. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරියක්
මේකට පක්ෂව ඡන්දය දීලා තියෙනවා ඒක අපේ පක්ෂ තීන්දුවට විරුද්ධයි මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කරපු නිග්‍රහයක් විදියට දකින්නේ අපි නීතිඥයින් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්න විදේක්‍රියාමාර්ගය ගන්නද පක්ෂයක් විදියට අනිවාර්යෙන් පක්ෂයක් විදියට විදේක්‍රියාමාර්ග සෞභාග්‍ය ඉදිරි දැක්මත් එක්ක ක්‍රියාත්මක වීමට ඉතා වැදගත් කරුණු ගන්නවක් එක තිබ්බා ප්‍රශ්නාර්ථ තිබෙව අපේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට සංශෝධනයට යටත්ව විශේෂ ජයග්‍රහණය ලැබුවා පාර්ලිමේන්තුවේ එන්න ඕනේ මේක බුල්ඩෝසර් කරලා දාලා මෙතන ඔය මොන හරි බඩේ ලූටියක් හරි මොක් කරේ දෙවන හරි ඔය පාර්ලිමේන්තු බලයක් නැහැ මේ සිංහල බෞද්ධ කියන පදනමක් එක්ක ඉන්න ආණ්ඩුවක් කියලා පුරසාරන් දෙදෝවට මුස්ලිම් ජාතිකයොම කීප දෙනෙක්ව සම්බන්ධ කරගෙන මේ ආණ්ඩුවේ උන්ගේ හෙළුව මේක කළද නැවත වතාවක් ජනතාව ගුණාට අන්දවලා ප්‍රජාතන්ත්‍රවාදී තමයි විනාශ කරලා දැම්මේ මේ අතර විසිවන ව්‍යවස්ථාවට පක්ෂවචය ඡන්දය භාවිතා කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ බහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමණ්ඩාර මහතා පවසනවා ඩයනා ගමගේ මැතිනිය යන්න ඉස්සරලා ඔබතුමාලා ළඟ තීරුණේවත් නැද්ද මේ අනිත් පැත්තට යනවා කියන එක මම හිතන්නේ මේක ගැන කතා කිරීමට අවශ්‍ය නැහැ අපි පක්ෂයේ වශයෙන් අපි තීන්දුවක් ගත්තා අපේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේ සියලු දෙනාමකට විරුද්ධව ඡන්දය දෙන්න ඕනේ කියලා. එතුමිය විරුද්ධව එතුමියත් අපිත් එක්ක හිටපු අනිත් පක්ෂවලත් 6 දෙනෙක් විරුද්ධව ඡන්දය දීලා තියෙනවා. අපි මේ සම්බන්ධ විනය ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරනවා. ඔබතුමා අන්තිම මාධ්‍ය සාකච්ඡාවලම කිව්වා අපේ පක්ෂ නම් කවුරුවක්වත් යන්නේ නැහැ. කවුරුවක් ජීවේ නැහැ යනවා කියලා. අන්තිම වෙලාවේ තීන්දුවක් ගත්තා දන්නේ නැහැ නේ. ආණ්ඩු පක්ෂේ 20 ගාණක් එන්න හිටියා. 20 ගාණක් විරුද්ධව ඡන්දය දෙන්න හිටියා. අන්තිමට එයාත් එක්ක ආණ්ඩුවේ කට්ටියම ඩීල් එකක් දාගත්තා. विनयक्रिया ඒ සම්බන්ධව සාකච්ඡා කරගෙන යන උතරම් විනය ක්‍රියාමාර්ගගතත් මන්ත්‍රීකමෙන් ඉවත් කරන්න ප්‍රතිපාදන නැහැනේ විනය අනු ඒක අධිකරණයේ දෙන තීන්දුවක් මම මේක වෙනකන් අධිකරණයේ දීලා තියෙන්නේ මන්ත්‍රීකම රැගෙන පරිදි හැම වෙලේම අවස්ථාවේ ඔය මයිතේ ඒක මට තීන්දුව කරන්න බෑ ඔයාලට තීන්දුව කරන්න බෑ ඒක අධිකරණයේ තීන්දුව කරා ඊයේ 8 දෙනෙක් ප්‍රතිමාරු කරලා තියෙනවා මේ 8 දෙනාගෙන් 7 දෙනෙක් දමිල මුස්ලිම් ජනතාව එහෙමනම් සිංහල බෞද්ධ මූලික කරගෙන කෑ ගහන සියලු දෙනාට අද උත්තරයක් හම්බෙලා තියෙනවා දෙසරයක් හිතන්න ආපහු මේ අපි කඩේ ගියේ කාටද කියලා හොයලා බලන්න අද පාස්තු ප්‍රහාරයේ චූටි දෙ ඔක්කොම එතෙන්ට ඇවිල්ලා තියෙනවා අර වඳ කොත්තු වඳ තුවා චෝදනාව තියෙන කණ්ඩායම එතෙන්ට ඇවිල්ලා තියෙනවා විල්පත්තුව කැපුව චෝදනාව තියෙන කණ්ඩායම එතෙන්ට ඇවිල්ලා තියෙනවා ත්‍රස්තවාදී කියලා හම්බඩු ගාපු සහරාල්ලගේ කණ්ඩායම අද එතෙන්ට ඇවිල්ලා තියෙනවා මේ ගියේ පිටිපස්සේ යට ඉන්න කණ්ඩායම විතරයි මේ රටේ ජවනිකා චිත්‍රපටි තිරනාට ඉස්සරහටත් වෙන්න පුළුවන් පක්ෂ මතේ පක්ෂ විනයට එරෙහි කටයුතු කරපු සියලු දෙනා වෙනුවෙන් ඉතාම ඉක්මනින් කඩිනම් පියවර අරගෙන මේ රටේ දේශද්‍රෝහි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සලා මේ අපේ පක්ෂයට කරපු හානිය වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් ඉදිරිකියා මාර්ග ගන්න වැඩි කල යන්නේ නැහැ. මන්ත්‍රී කණ්ඩායමේදී අපි ඒකමතිකව සම්මත කරලා තියෙනවා හැම එක්කෙනාම මේකට විරුද්ධව ඡන්ද දෙනවා. ඊළඟට අපි නැවත මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී ඒකමතිකව සම්මත කරලා තියෙනවා එහෙම යන අයට විරුද්ධව විනය පරීක්ෂණ කරලා පක්ෂ සමාජිකත්වය අවශ්‍ය කරන්න ඕන කියලා. කුංචනාද දීලා කිකිලි විතර ගන්නකොට කෙකර ගන්නවා වගේ කට්ටියක් හිටියනේ අයියේ. හරිද? දැන් මේ පැත්ත කට්ටියනේ ප්‍රසිද්ධියම කිව්වේ විත්වපුරවැසි භාවයට සම්බන්ධව ඡන්ද දෙන්න නැහැ කියලා. එතකොට ඕනෑම මොඩේකට තේරෙනවා ඒ කියපු කණ්ඩායමල හිටපු සංඛ්‍යාත්මක ගණන ගත්තාම මේ ගිය 8 දෙනා ගියත් විත්වපුරවැසි භාවය සම්මත වෙන්නේ නැහැ. දැන් 8.9 ලක්ෂයේ ඔළුවෙන් හිට ගන්න තත්වයක් මතුවලා තියෙන්නේ. ආණ්ඩුව කෂෙන් එක් තීරණයක සිටිය යුතු බැවින් විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කළ බව එම පක්ෂයේ බලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. එවෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිවන සංශෝධනයට ඡන්දය භාවිතා නොකිරීම සම්බන්ධයෙන්ද මෙහිදී එම මහතා අදහස් පළ කළා. තීන්දුවක් ගත්තා පළවෙනි කාරණේ විදිහට ඉතාම ඉක්මනින් අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගෙනෙන්න ඕනේ කියන කාරණේ දෙවෙනි කාරණේ විශේෂයෙන්ම කොමිෂන් සභාවල දීලා තිබිච්ච බලය පිළිබඳ ඇතිලා තිබුණ තත්ත්වයන්වලදී ඒවා යම් ස්වාධීනතාවයක් දක්වා ගෙන යන්න පුළුවන් වැඩපිළිකට ගෙන යාම අත්‍යවශ්‍ය කාරණයක් විදිහට අපි දැක්කා ඊට අමතරව විවිධ අවස්ථාවල අපේ අදහස් ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ තුන්වෙනි බලවේගය විදිහට අපි ඉදිරිපත් කළා 13 දිනක් අපි ඡන්දය පාවිච්චි කරා රයිලි කොමසිගේ මාත්මය ඉතාම සූක්ෂම ලෙස ජනාධිපතිතුමා තුළ තිබිච්ච බලය සම්පූර්ණ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගී නොවීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාද මෙලෙස අදහස් පළ කළා. එතුමා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන්න මුල් වෙච්ච කෙනානේ. ඒ නිසා එතුමා පෞද්ගලිකව හිතලා තියෙනවා මේකට ඡන්දයක් පාවිච්චි නොකර ඉන්න. විරුද්ධව ඡන්ද දුන්නෙත් නැහැ. ඒ නිසා තමයි සහභාගී නොවුනේ. නමුත් පක්ෂයක් විදිහට අපි තීන්දුව කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි අනිවාර්යයෙන්ම මේකට සහයෝගය ලබා දෙයි. විසුවන ව්‍යවස්ථාව සංශෝධනයේ සම්මත වූද ආණ්ඩුවට 3/2ක බහුතර බලයක් නොමැති බවට පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. අන්තවාදීන්ට යට වෙන්නේ නැති 3/2ක බලයක් තනි සිංහලයන්ගේ ආණ්ඩුවක් හදන් අපිට බලය දෙන්න කියලා තමයි මැතිවරණයේදී වේදිකාවල පාරම්භය. ඒ සඳහා වුන් ජාතිවාදී පාවිච්චි කරා. වඳ කොත්තු වඳ පෙති වඳ සත්කම් එවැනි දේවල් පුන පුනා කියමින් මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදයක් වැපරුවා. ඒ ජාතිවාදයේ වැපරුවේ වෙන මොකටවත් නෙමෙයි ඡන්දෙදී Taman ටෝනි කරන ඡන්ද ටික ගන්න. අපේ රටේ ජාතික සමගිය ගොඩනගනවා වෙනුවට අසමගිය වපුරලා ඒ හරහා Tamanගේ බලවුමනා විටු කර ගැනීම තමයි එදා රාජපක්ෂ කණ්ඩායමේ පරමාර්ථය වුනේ. අවසානයේදී පාර්ලිමේන්තුවේදී ඔවුන් ඔක්කොම එකට එකතු වුණා. යසාගේට හකීම්ගේ රිසාඩ්ගේ කණ්ඩායමේ සහයෙන් තමයි ඊයේ 3/2කින් පාර්ලිමේන්තුවේ විශ්ව සම්මත කරේ. මේකාධිපති බලයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කණ්ඩායම් වලට දෙන ඡන්දය සල්ලි වලට විකිණෙනවා. ඇමතිකම් වලට වරදාන වලට වරප්‍රසාද වලට විකිණෙනවා. රාජපක්ෂලට 3/2ක බලය හදලා දෙන්න ඊළඟට එහා පැත්තට පනින්නේ ඔය කණ්ඩායම කියලා අපි පැහැදිලිව මේ රටේ ජනතාවට කිව්වා. ඒ කිව්වා වගේම ටෙලිෆෝනෙන් ඡන්දය ඉල්ලපු 8 දෙනෙක් ආණ්ඩුවට සහය දුන්නා 20ට ඡන්දය දුන්නා. අන්තිමට රාජපක්ෂලා ගොඩ ගියේ සජිත්ලාගේ සහය, හකීම්ලාගේ රිසාත්ලාගේ සහය. ඒක එහෙම නොවුනනම් ආණ්ඩුවට තිබුණේ 148යි. එහෙනම් විශ්ව සම්මත කරන්න බෑ. එහෙනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න තිබුණා. විසුවන ව්‍යවස්ථා සංශෝධනයේ හේතුවෙන් රට තුල කිසියම් බෙදීමක් ඇති වූ බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. දැන් අතිගරු ජනාධිපති බලාපොරොත්තු වෙච්ච පූර්ණ බලතල ඉතිමත් ලැබුණා. ඒ අනුව ලෝකයේ ඉන්න ඉතාමත්ම බලගත්ු ජනාධිපතිවරයෙක් වශයෙන් එතුමාපත් වෙනවා. විසුවෙනි සංශෝධන තුලින් මේ රටේ යම් කිසි බෙදීමක් ඇති වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධාන කාර්යය වෙන්නේ එතුමා මේ රටේ සෑම ජනාගම ජනාධිපති එනිසා එතුමාගේ ප්‍රධාන කාර්ය වෙන ජාතික සමගිය හා එක්සත්කම දැන්වත් රැක ගැනීම. නමුත් සමහර විට බලයෙන් මත්වෙච්ච අය මේව අවුල් කරන්න පුළුවන්. මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානය අපි යොමු කරන්න කැමැති. අපට ආණ්ඩුව අපහසුතාවයටපත් කරන්නවත් රට අවුල් කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ. මේ විස්ස මේ වෙලාවේ පැමිණිය යුතු මනසක් නෙමෙයි. මේ රටේ ඉච්චර ජවන ප්‍රශ්න තියෙද්දී අපිට තවත් දේවල් ගොඩක් තිබුණ කරගන්න. ඒ වගේම අපි මෙතෙන්දී කියන්න ඕනේ අපි කිසිම අවස්ථාවක මේ 19 වෙනි සංශෝධනය ਸਰව සම්පූර්ණ අංග සම්පූර්ණ කිසිම වැරද්දක් නැති පනතක් කියලා කියන්නේ. ඒකේ අඩුපාඩු රාශියක් තිබුණා. ඒව හදා ගන්න ඕනේ. නමුත් ඒකේ තේරුම් නොගෙන සමහර බොරු ප්‍රචාර අරන් ගියා. පොලිස් පොලිතුමා අයින් කරන්න බෑ කියලා ගමුගිරිය බොරුවක්. පොලිස් පොලිතුමා දැන් උනත් අයින් කරන්න පුළුවන්. පාස්කු පහාරය 19 account එකට දැම්ම. ඒක 19ට කිසිම දෙයක් ඒකට සම්බන්ධ නැහැ. සෑම දෙයක්ම අවාසනාවට වැරදි හැඟීමක් රටේ ඇතුළුනවා. ලෝකයේ තියෙන බලගතුම ජනාධිපති පදවිය රට එක්සත් කිරීම සඳහා යොදා ගන්නා ලෙස අපි ආයතන කරනවා ජනාධිපතිතුමාට අදගෙන එතුමාට. විසුවන සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය.
ජාත්‍යන්තරවාදී නීතිය පොළවේ වලලන දිනය උදා කර දීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම පිළිබඳව බලවත් කනගාටු ප්‍රකාශ කළා තමන්ගේ පාලන කාලයේ දුර කාලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කරා වගේම එලෙසම ඒ මගම යමින් මේ රට නැවත වතාවක් අඳුරු යුගයකට ඇද දැමීමේ වැඩපිළිවෙලේ ආරම්භය දැක ගන්නට රටේ පුරවාසියන්ට ලැබේ විසුවේනේ සංශෝධනයේ ගේන්න කලින්ම කිව්වා විපක්ෂයේ ඉන්න පිරිසක් මේකට ඡන්ද දෙනවා 150ට වැඩි ගණනකින් අපි මේක ජයග්‍රහණය කරනවා කියලා සමග ජනබල වේගයේ කණ්ඩායමේ 8 දෙනෙක් ආණ්ඩුව පැත්තට ඡන්ද දුන්නා පනත හොඳ හින්දා පාර්ලිමේන්තුවට තියෙන බලය රජයට අත්පත් කරගන්න ජනාධිපතිවරයාගේ යටතට ලබා ගන්න කරපු පළවෙනි ක්‍රියාව මේක කිව්වේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න තමයි මේ මැතිවරණයේදී උණ්ඩ ඡන්ද දෙන්න කියලා අපි දිගින් දිගටම තර්ක කරා 20ෙන් කරන්නේ බලය ඒක රාශී කර ගැනීමත් එක පුද්ගලෙක්ට කියලා ආගම්වාදී එමත් නැත්නම් ජාතිවාදී රජයක් හැදෙන මේ කටයුතු කරන මේ රටේ වෙන හැම ආගමකටම හැම ජාතියකටම සියලුම දෙනා වෙනුවෙන් කටයුතු කරන දේශපාලන නායකත්වයක් තියෙන නිසා අපාත්‍ය දුර දෙනවා කියලා පොරොත්තු වෙලාවත් වෙන මොනවත් පොරොත්තු වෙලාවත් නැමේ රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න සියලු දෙනා සම්බන්ධයි පාර්ලිමේන්තුවේ චන්ද්‍රේ ප්‍රකාශ කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාට විශේෂයෙන් ස්තුතිය පුද කරනවා වෙනතට වඩා වැඩියෙන් වැඩ කරන්න පුළුවන් බලයක් ඇවිල්ලා තියෙනවා ඉදිරියේදී ඒකට අපිත් සහයෝගය උපරිම වශයෙන් දීලා රට ගෙන යන සංවර්ධනයට දායක වන්න. ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ලබා දුන් ඡන්දයේ වටිනාකම රුපියල් 20ද. අද ඉන්සයිඩ් ද පාර්ලිමන්ට් විශේෂාංගයෙන් ඒ පිළිබඳවයි තොරතුරු. විසුවන ව්‍යවස්ථා සංශෝධනයේට ඊයේ දින විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පක්ෂව සිය ඡන්දය භාවිත කළා. එසේ විපක්ෂයේ ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරුන් 20ට පක්ෂව ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්න් සිටියේ දැඩි කනස්සල්ලකින්. කෙසේ නමුත් විපක්ෂයේ පාර්ශවයේ සිනා සාගරයේ ගිල්වන්නට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන තුෂාර ඉඳුරිල් මන්ත්‍රීවරයා අපූර්ව වැඩක් කළා. ඒ 20ට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාට මෙලෙස රුපියල් 20ක් දීගු කරමින් එම සිදුවීම තුල ගැබ්ව තිබුණේ විනෝදයේද උපහාසයේද අපහාසයේද යන වග අපට කිව නොහැකි මේ එම සිදුවීමයි රට හදන්නේ කොහොමද රට හැදෙන්නේ කොහොමද පොසිටිව් මිනිට් දැන් පොතපත මූලික කරගත් පාසල් අධ්‍යාපනය කියන්නේ ලංකාවේ පවතින සමාජ ක්‍රමයේ මෙන්ම ආර්ථික ක්‍රමවේදයේ යටතේ ඕනෑම පුද්ගලයෙකුට රැකියාවකට අයදුම් කිරීම සඳහා වන අවම සුදුසුකම වනවා. නමුත් මෙම අධ්‍යාපන ක්‍රමය සෑම පුද්ගලයෙකුටම සමාන ලෙස ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වනවා. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොරොන්දුවක් මත අපස සාමාන්‍ය පෙළ අසමත් අඩු ආදායම් ලැබී පවුල්වල ළමුන්ට රැකියා අවස්ථා ලබා දීමේ වැඩසටහන යටතේ නාවලපිටිය ප්‍රදේශයේ ළමුන් 450කට බහුකාර්ය බලකා දෙපාර්තමේන්තුවේ බහුකාර්ය වර්ධන සහායකින් ලෙසපත් වීම ලබා දුන්නා. ඒ නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ රැකියාවකට යන්න බැරුව ඉන්න ලක්ෂ ගාණක් අධ්‍යාපන සුදුසුකම් වලින් සිල් සැපිරෙන තිකර ජනාධිපතිතුමා පසුගිය මැතිවරණයේදී පොරොන්දුවක් වුණා මේ රටේ අඩු ආදායම් ලාභී සාමාන්‍ය පෙළ අසමත් දරුවන් ආරක්ෂක රැකියා ලබා දෙනවා කියලා. ඒකේ පළවෙනි අදිය මා දිෂ්ඨ කරේ. බූස බන්ධනාගාරයේ රඳවා සිටින පොඩි ලැසී විසින් තම ජීවිතය ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අභ්‍යාසනාධිකරණයේ වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
රඳවාගෙන සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායකයෙකු බව කියන ජොනිත් මදුසංක හේවත් පොඩිලසි විසින් නීතිඥවරයෙක මාර්ගයෙන් ගොනුකල පෙත්සමක් විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. එලෙස ඉදිරිපත් කළ පෙත්සම නැවත නොවැම්බර් මාස 10 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින බූස බන්ධනාගාරයේ අධිකාරීවරයා බන්ධනාගාර කොමසාරි ජෙනරාල්වරයා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කළා. පොඩිලැසි තම නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ බන්ධනාගාරය තුළදී තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ලවන බවයි. එමෙන්ම බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සහතික කිරීමට බන්ධනාගාර බලධාරීන් බැඳී සිටින බවද පෙත්සම් කරුසිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර ගතව සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පොඩිලැසි මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ. මේ අතර පසුගියදා වෙඩිවැදීමකින් ජීවිතක්ෂයටපත් වූ සමරසිංහ ආරච්චිගේ මදෝෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදෝෂ්ගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව විසින් අදාළ පැමිණිල්ල මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොයියෝ ටික එක්ක විශාල සම්බන්ධකම් මදුෂ්ට තිබුණා. මේ ලංකාවට කුඩු වෙන ක්‍රම කුඩු වෙන විදිය ඔව් එලිදරව් කරනවා කියලා තිබුණා. ඒවට රජේ පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රභූවරුන් සම්බන්ධයි කියලා මත මේ සමාජ ජාලවල සහ මේ මාධ්‍යවල අපි දැක්ක පහුගිය දවස්වල ඒ සියලු දේවල් සදහටම යට ගහන්නද මේ මදුෂ්ට ඝාතනය කරේ කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. මේ නාටකයේ ලෝක විහිළුවට බවට පත් වුණා. මදුෂ්ට ඝාතනය සම්බන්ධයෙන් අපි නීතිඥවරු වශයෙන් පිළිගැනීමක් කරන්නේ. ඒ වගේම විචාරපදයේ තියෙන අය පිළිගැනීමක් කරන්නේ නැහැ. මොකද පොලිස් කණ්ඩායමකට බාර දීලා තියෙන කෙනෙක්ව පොලිසිය මාංචුන්දර දාගෙන ගිය අවස්ථාවකදී පාතාලය ඇවිල්ලා පහර දෙනවා නම් මේ විශාල පොලිසියට හැකියාවල් තියෙන්න ඕනේ පාතාල කට්ටියව මර්ධනය කරන්න. එහෙම හැකියාව තිබිලා නැහැ. මේ හැම එකෙම දැකලා දැනුම් දෙන්නේ මේ නාටකයේ කොටස්. අපි ඔබෙන් සමු ගන්නවා යලිත් හමුවෙමු රාත්‍රියේ 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුළින්. සුභ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.